අයිබෝන් සුබදසනක් අද අඟහරුවාද දවස තවත් අලුත් දවසක් නේද ජයනි තින් අපි සූදානම් වෙන්නේ අද දවසෙත් බොහොම ආදරයෙන් ඔබව පිළිගන්න අඟහරුවාද අපි උඹලට පුරා හොරා දෙකක් අපිත් එක්ක ඔබට පුළුවන් බොහොම ලෙන්ගත්ව අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙන්න අපි විශේෂයෙන්ම මේ හැමදාමත් උදේට ජයනි අපි කියනවා නේද ජීවිතේ සාර්ථක කරගන්න මොනවද අපි කරන්නට ඕන අපි කොහොමද අපේ ජීවිතය පොඩි දෙයකින් හරි සාර්ථක කරගන්නේ කියලා අද මෙහෙම දෙයක් කියන්න හිතුණා මේ හිනහව සහ නිශ්ශබ්දතාවය කියන්නේ අපි හිතනවනේ මේ ඕන් නැහැ කියලා ජීවිතේට නේද හැබැයි හිනහවෙන් අපිට පුළුවන් හැම ප්‍රශ්නයක්ම අමතක කරන්න හැමෝත් එක්කම හිනා වෙලා සතුටින් කාලය ගත කරාම අපිට තියෙන ප්‍රශ්න ටිකක් අපිට අමතක වෙලා යනවා නේද ඉතින් ඒ නිසා හිනහවත් මුහුණේ තියාගන්න ඒ වගේම තමයි නිශ්ශබ්දතාවය කියන්නේ මේ ප්‍රශ්න දැකලා අපි නිහඬ වීම නෙමෙයි නේද එතනින් සඳහන් කරන්නේ. නමුත් පොඩි නිහඬියාවක් හිටියම අපිට පුළුවන් අපේ ජීවිතයේ තියෙන ප්‍රශ්න හැමදේම අපිට අයින් කළා දාන්න. ඉතින් ඒ නිසා අපේ ජීවිතයට අපි කියනවනේ හොඳ ටූල්ස් කියලා අපේ ජීවිතයට ලැබෙන හොඳ ටූල්ස් දෙකක් තමයි හිනහව සහ නිශ්ශබ්දතාවය කියලා කියන්නේ නේද ජයනි? ඔව්. ඉතින් සිනහවෙන් ඔබට අද උදෑසන පටන් අද දවස අවසන් වෙනතුරුම සිනහවෙන් හුඟක් දෙනකොට ප්‍රතිචාර දක්වන්න පුළුවන්කමක් ඔබට තියෙනවා නම් අන්න ඒක තමයි බොහොම වැදගත් වෙන්නේ. ඒ නිසා සිනහවෙන් දවස ආරම්භ කරගන්න සිනහවෙන් තවත් දවස් වර්ණවත් කරගන්න ඔබට ලැබෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා නිබඳව. ඒ විතරක් නෙමෙයි අද දවසේදී පුරා හොරා දෙකක් අපි ඔබට සියත පියුම් පිළෙන් විවිධ තොරතුරු ඒ වගේම ජීවිතයට වැදගත් වෙන කරුණු කාරණා කීපයක් පිළිබඳව කතා බහ කරන්න සූදානම්ින් ඉන්නවා. මම මතක් කරන්නම් අද දවසේදී ඔබට පැය දෙකක් පුරා දැක කියා ගන්න දැන කියා ගන්න තියෙන කරුණු කාරණා මොනවද කියන කාරණය. ඔබට සුදාසු විශේෂාංගය තුලින් ජ්‍යොතිෂ සම්බන්ධව ඇතිවන ගැටලුකාරී වාස්තු විද්‍යාව සම්බන්ධව ඔබට වැදගත් වෙන කරුණු කිහිපයක් දැන කියා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ජූරිය විශේෂාංගයේ පැත්තට හැරුණොත් ජූරිය විශේෂාංගය තුලින් ඔබට නීතිය කොයි විදිහටද ඔබ සරණ පතන්න ඕනේ? ඒ වගේම නීතිය කොයි විදිහට ඔබට හරියාකාර විදිහට ඔබට නීතිය සරණක් වෙනවද කියන කාරණේ පිළිබඳව ජූරි විශේෂාංගයෙන් අපි කතා බහ කරන්න සූදානම්ින් ඉන්නවා. ඒ වගේම තමයි මේ විශේෂාංගයත් වගේම තමයි අපේ තුන්වෙනි විශේෂාංගය දැනුවත් වීම විශේෂාංගය ඔබ වෙනින් ගෙනෙන්නටත් අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම තමයි ඔබ දන්නවා හැමදාමත් වගේ අඟහරුවාද දවසට ග්ලොකොලොජන් පිළිබඳ අපි ඔබ දැනුවත් කරනවා හැඩරුව විශේෂාංගයෙන්. ඉතින් අද දවසේ විශේෂාංගයන් තමයි මේ විදිහට නේද ජයනි? ඉතින් මේ විදිහට විශේෂාංග කිහිපේ අපි ඔබට කියන අතරතුරේදී දැන් මුලින්ම යන සූදානම් වෙන්නේ අද දවසේදී සුබ දවස විශේෂාංගයට. සුබ දවසේ විශේෂාංගයේ වෙනුවෙන් අද දවසේ අඟහරුවාද දවසට බොහොම ආදරෙන් අපි පිළිගන්නවා සීත ටීවී අපේ පියුම් මිල වැඩසටහනට බොහොම ලෙන්ගත්ව එකතු වෙන ප්‍රවීණ ජෝතිර්වේදී තුමන්ව ප්‍රවීණ ජෝතිර්වේදී හා ගෘහ වාස්තුවේදී ලක්ෂ්මන් යූලියනගේ මහත්මයාම ආයිබෝන් ලක්ෂ්මන් මහත්මයා සුබ දවසනා. සුබ දවස. ලක්ෂ්මන් මහත්මයා සජීවීව අපත් සමග එකතු වෙලා ඉන්න නිසා ඔබට අවස්ථාව ලැබෙනවා මෙදිරියට දුරකථන ඇමතුමක් ලබා දෙන සජීවීව එකතු වෙන්න පුළුවන් 0195299299 අද දවසේ අපි විශේෂ මාතෘකාවක් පිළිබඳ කතා කරන්නත් ඕන නේද ලක්ෂණ මහත්මයා? අපි විශේෂයෙන්ම මේ වාස්තු විද්‍යානුකූලව ගැටලු සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරනවා ලක්ෂණ මහත්මයාවත් අනිවාර්යයෙන්ම කියන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න තමන්ගේ නිවස තුළින් තමයි සතුට සෞභාග්‍ය මේ හැමදේම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා තමන්ගේ නිවස කොයි විදිහයකටද නිවැරදිව සකස් කරගatiya යුත්තේ කියන මග සහ ඒ ආශ්‍රයෙන් අපි කොහොමද පැහැදිලිව අපේ නිවැරම තොරතුරු දැන කියාගන්නේ කියන මග ලක්ෂණ මහත්මයා නිරන්තරයෙන් ඔබ දැනුවත් කරනවා. ලක්ෂණ මහත්මයා මේ පුංචි හැඳින්වීමක් කරමුද මේ වාස්තු කියන්නේ මොකක්ද කියලා? ගොඩක් දෙනෙක් මේක පටලවගෙන ඉන්න අවස්ථාවකත් අපි දැකලා තියෙනවනේ නේද? වාස්තු කියන වචනේම තේරුම තියෙනවා මේ ඒකේ වාසස්ථානයේ සදා සුදුසු ස්ථාන. වාස්තු කියන එක වාස්තු කෙටි කරලා තමයි වාස්තු වෙලා තියෙන්නේ. වාසස් යම් වාසස් ඒක අපිට හිතන්නේ මේ සත්‍යයන්ට පවතින සත්‍යයන්ට කූඩු තියෙනවා අනිසිප්පසතුට ගල් ගුහා තියෙනවා බෙන තියෙනවා ඔය යම් යම් අයට වේ අතුබස බදිනවා. ඒ වගේ තැන්වල මනුෂයා මුලින්ම පටන් ගත්තේ මේ ගල් ගුහාවල වාසය කළා. ඒ ශිෂ්ටාචාරය ආරම්භයේ මානව ඉතිහාසය තුළ දක්නට ලැබෙනවා. වාසස්ථානයේට නියුතු සුදුසු ස්ථානයට වාසුවේ. එතකොට දැන් මේ වාස්තු කියන වචනේ මේ ආවේ ජ්‍යොතිෂය. වක්කයි කියනවා නෑ ඒක අපිට තියෙන බටහිර අය කියනවා. පැරණි ග්‍රන්ථ තියෙනවා වාසු රත්නාවලිය වාසු රාජවල්ලවය වාසු විද්‍යාව නොහොත් ගෙබිම් ශාත්‍රය
अभी पेरणी ईश्वर वसुद्यावट दक्ष ईश्वर प्रधान तुंदरिको माय विश्वकर्म वशिष्ठ मैट मनुत्कीन महासुरकील महेश्वर तम रावण राज्य महेश्वर आगे दुव मंदोदरी तम रावण राज्य विवाह करगत्ते किल हेमते कुत्तीनो यक्षयंगे इंजीनियर असुरयंगे एक असुर महासुर किल विश्वकर्म इतिहास इतकोटे एक तम वासु विद्याव आरंभ विश्वकर्म विश्वकर्म प्रसिद्ध अपने जातक पुत्रीन विश्वकर्म गण विश्वकर्मट ज्योतिषे तीन अन्वर्थ नाम दिव्यंगे इंजीनियर वकील दिव्यंगे वस्तु इतकोट वशिष्ठ के अने मनुष्य अंगे बुरा दिव्यो असुरो मेतन असुरो क्यों अक्कू मे दलती ने गोत्र प्रश्य संबंध मातृकावक अपे हेले तीव्र गोत्र हतर इतकोट महेश्वर रावण रज्जुर हेदुआ मालिकिया तरीकर मयगे उपदेश हेदुए वशिष्ठ वशिष्ठ कीश्वर तमय मे वासुद्यावेदी मनुष्य वेनुवेन गृह निर्माण कर्मांते युदुडे दियखदे अव्यवश्य पीरेन बेरेन्न उयागिन खड्ड पौल आरक्षा करन्न दरुवादन्न ओयागे गेदर मे टीवी बलन्न उपदूप कथा करन्न अरयट मे अट एकट विरक निमे वासुद्यानुकूल ज्योतिष्य वासुद्यानुकूल यम गियखदनोन ए गेयि ओबट महादशा अतुर्दशा पूर्व जम्मे अकुशकाम्य पत्वेनोन एक हदर विधि ये कोरोना वगे वसंगत काले अकेट एक हदन विधि इतकोट ज्योतिषे सदाण नुपेन अदुष्यमान दोष मनोद अश्वा कटवा हो हा दोष नाम තව දෝෂයක් අදෝ වේදියා දැන් සමහරක් කරාට උදේ කට්ටිය අහලත් ඇති හොඳම කියන්නේ ඕ නවත්ත ගනින් තොගේ අදෝ දැන් එහෙම අහලා තියන අය අපේ ගාවට එනවා ඒව වලක්වන්න එතකොට දැන් මේ අද මාතෘකාව තමයි මේ මෙවැනි උවදුරක් ඇති වෙලාවක ඔබ මේ පොත්වල දැන් මේ වාස්තු විද්‍යාව අපිට දුන්නේ මේ දෙවියන් විසින් මිනිසයාට දුන්න මේ විශේෂයක් हेबे मनुष्य दिवन मोलयाति काल तमय दिव्यांगे महाप्रक्मेट महाप्रक्मेगे इशिवर उंट इशिकल के अन्े मनुष्य दिव्यो तथा हितभु शीत दिवन गोटी डिवाइन पावर दिव्य मे बलयाच पोटस इकोलांट तमय दूटे बगद दिव्यान प्रक्मेट दील बल मनुष्य मेक दीन मनुष्य हित दीवे तथागत बुधपियान अन्वांसे तेवरक लंकावट वेडिया वेडला वेडिये मुकुत्ते में बुद्धाम देन्न नमुत एकाले थितीने बुद्धागम तेरुंगान्न पुलुवां मनुष्य कोटसाक एकिरेद देन्ने कीतिया एकोलाट तमाय दुन्ने एक आर्य भार्य विहिदु महाराथ एकने अपी विहिदु महाराथ अन्वासेट कियाने अनु बुदु कियल देवन वतावट तपी बुद्धागम अनु बुदु इतकोट इतकोट तमाय में एकात्तर रजतुमागे मोले बलल तमाय में विहिदु हामदुरु बुद्धागम दुन्ने ती रटे मिनिसुंगे मोले बल अनिमे देन बर्थ सर्टिफिकेट उद्दागम दागेन तीयन्ने एक बलनकोट हव्वेच्च तैन गोडक् तीयनवा अपे रटे मट अद ओबट कियन्न तीयन्ने मे मेवेनि कालिक ओब वासय करन इडम निवस गेयि ए वातावरणे सौभाग्यल सकस करन्न मम मे पशुगे सतिये मेतन समाधिट मम ओय कथाव किव्वा ओ किव्वा नेद अत्र मे अपार्टमेंट मे तनि दोर तीयन कट्टु निवासयक ट हदिशे मे दुग्गन विलकाव अड अड क्यू ए गोलो एक मब गिया मे मको वेडदाल एक बलद अरे खेदवाच क्या मे पुत्र ईश्वर नोकीफु ग्रंथ तीन मय मत विश्वकर्म प्रकाशन वासुराज वल्लभ्य वशिष्ठ संहिता मे वास्तु रत्नावलिय वास्तु रत्न दे मेवा मे तीन देवल ने मे इतने गिहिल समारक काय कर पुंची अवसर एक देन में ना अपे वसंती महात्म्य संबंध में अपे समगिन दोर कतने आई बोवन हरि मात पुतागे हंदान बना गन नोने वसंती महात्म्य अपे तो उपान दिने उपान मेलाव संधान करन्न 1993 तुंगेनि मासे 26 අනතුනේ 3 වෙනි මාසේ 26 උපන් වේලාව දවල් 12:15 දවල් 12:15 හරි තවත් ඕන අපිට උපන් දිස්ත්‍රික්කයක් තව කොළඹ කොළඹ දිස්ත්‍රික්කේ හරි විශේෂ කාරණයක් තියෙනවද ඔබතුමියට දැනගන්න දරුවගේ රැකියාවයි විවාහයයි හරි
අපි බලමු මේ අතරතුරේ අපි ඔබට මැදිරිය දුරකථන අංකය මතක් කරමුද ජයනි ඔව් ඔබට පුළුවන් කම තියෙනවා මැදිරිය දුරකථන අංකයට දුරකථන නැවතුමක් ලබා දෙන්න 0115299 299 0115299 299 කියන දුරකථන අංකයට ඔබට පුළුවන් කම තියෙනවා අපිට කතා කරන්න ජ්‍යොතිෂ සම්බන්ධව ඔබට තියෙන ගැටලු කාර්ය තත්ත්වය නේ විතරක් නෙමෙයි වාස්තු විද්‍යාව සම්බන්ධව ඔබේ නිවස ඔබේ කාර්යාලය මේ කියනව සියලු දේ පිළිබඳව ඔබට දැන කියා ගන්න පුළුවන් කම තියෙනවා ඔව් පුත්‍රයාගේ මේ ලග්නේ මිතුනද ඔව් ආ ඉපදිලා තියෙන්නේ මේ සිකුරාදා දවසක බෙරණ නැකතේ පුරපක්ෂයේ තියවක තිතිය වෛද්‍යුත යෝග්‍ය දරජ කරණ. එතකොට දැන් ගත කරන මහා දශාව තමයි චන්ද්‍රයා. සදු චන්ද්‍රයා මේ කේන්දරයේ මේ දෙකාධිපතියා 11 ඉදේපත් දඩබට්ට විඳා එච්චර ලොකු ප්‍රශ්නයක් නෑ. චන්ද්‍රයා කියන්නේ සෞම්‍ය පුර චන්ද්‍රයා පුර තිතියක ඉපදිලා තියෙන්නේ එවගේ මෙතුන කටක සිංහ කන්‍යා තුලා උච්චක දනු මකර කො මීන මීන රැකියා ස්ථානයේ ගැන සිකුරා ඉන්නවා සොක්ෂේ මේ උච්ච වෙලා එක පංචමහා පුරුෂ යෝගය මාළවි යෝගය හැබැයි තින් මේ කය වේසා වැඩ කිරීමට නෙමෙයි පුත්‍රයා දක්ෂ වෙන්නේ මොළෙන් වැඩ කරන්නේ එතකොට එයාගේ මේ උසස් අධ්‍යාපනයේ ස්ථානයේ බුදයි ශනි ඉන්නවා අතිරේක මුදලක් වැය කළා ඒක හරියට කරගත්තොත් මං හිතනවා මේ සිකුරුකගෙන මාළවි යෝගයේ අනුව ඉතා සුබයි හැබැයි විවාහයක් වෙනකොට ටිකක් පරිස්සම් වෙන්න ඕනේ ඔය පුත්‍රයාගේ විවාහ ස්ථානයේ තමයි බාධක ස්ථාන. පුත්‍රයාට විතරක් නෙවෙයි අපට ටිකක් බාධකයි විවාහ ස්ථාන. සමා වෙන්න මේව කිව්වට මේ විත්‍යත් දර්ශනක් තනිකඩ ඉන්නවා. කමන්නේ මේ විවාහ ස්ථානයේ බාධකයි විවාහකාරකයා මේ ගුරු මේ කේන්දරයේ ඉන්නේ මේ අඹුතුම තැනක එම නිසා හතරේ නුවස්ථානයේ ගොස්ථානයක අද අපි කතා කරන නිවස ඉඩම ගැන මේකේ දෝෂ නැති දෙයක ඉඩත් ඕනේ විවාහයක් වෙනකොට කුලය වයස පෙනුම උගත්කම තරාතිරම ආර්ථික තත්ත්වය නෙමෙයි බලන්න ඕනේ ඒ පුතා අදහන ආගම සහ ඒ ගතිකුඩ ආගම් දෙකක් වෙනස් වුණොත් එතර ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේක අපි අත්දැකීමෙනුත් දන්නවා ඕනෑම කෙනෙක්ගේ පූර්ව ජම්මේ බාධක ගහය මේ මාරක ගහය තමයි මේ ආත්මෙදී බාධක ගහය වෙන්නේ බාධක ගහය කාලේ මැරෙන්නේ නැහැ නමුත් පූර්ව කර්ම දෝෂ පත්වි ඒක පළ දෙනවා ඉතින් විවාහයක් වෙනකොට දෙපැත්තක් නොව හතර පැත්ත උතුර දකුණ නැගෙනහිර බස්නාහිර නොවේ ඉතුරු පැත්තත් හොයලා විවාහයක් පුත්‍රයාට කරගන්න හැබැයි මට හිතෙනවා සිකුරා උච්ච බැවිත් එක්තරා ප්‍රේම සම්බන්ධතාවයකින් පුත්‍රයා විවාහ වෙන්න පුළුවන් හොයලා බලන්න දුර්වලකම් හදාගන්න එතෙදි පොරොද්දන්නේ මේ බලන්න කියන්නේ මේ කේන්දරේ රවිචන්ද්‍රගේ කුජ සිකුරුගේ මේ මේ රවිචන්ද්‍ර සිකුරු අන්‍යෝන්‍යවසේ පිටීව සහ මේ මහදසා අතුරුදසාවලදී ඇතිවෙන තත්ත්වල් ඔයලා බලන්න පොරොද්දම කියන්නේ නම් මේ පුරාණ කාලයේ බ්‍රාහ්මණ වංශිකයා ඉන්දියාවේ භාවිතා කරපු ප්‍රාථමික මේ ක්‍රමයක් ඒ ඔච්චරයි දන්නේ අපේ අය ඊට වඩා දෙයක් ජ්‍යොතිෂයේ තියෙනවා ෂුවර් කියලා. හොඳයි. ඉතින් වසන්ති මහත්මියට සතුරුදායක පිළිතුරක් ඒ වගේම පුතාගේ ජන්ම පත්‍රය පිළිබඳව තමයි මේ විදිහට ඇය අපෙන් විමසුවේ. ඒ වගේම ඔබටත් කතා කරන්න පුළුවන් හැකියාව තියෙන 0115299 299 කියන දුරකථන අංකයට. ඉතින් දැන් සූදානම් වෙන්නේ හරියටම වෙලාව කීයද කියලා බලන්න. දානම් වෙන්නේ දැන් අද දවසේ මේ කතා කරේ අපි විශේෂයෙන්ම මේ වාස්තු පිලිබඳන්නේ ලක්ෂණ මහත්තයා දැන් අර ඔබතුමා සඳහන් කරා මේ තට්ටු නිවාස දැන් ගොඩක් මේ නවීකරණය වෙලා තියෙන මේ සමාජයත් එක්ක ගොඩක් දෙනාට ඇත්තටම එවැනි නිවාසවලට තමයි ලක්ෂණ මහත්තයා හිර වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි දැක්කා විටින් විට දැන් මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක බොහෝ දෙනාට ගෙවල් ඇතුළටම වෙලා ඉන්න උනා. ඒවත් එක්ක අපි අර අපාර්ට්මන්ට්ස් කියලා කියන අපි තට්ටු නිවාස මහල් නිවාසවලට අපි යොමු වෙලා ඉනවා. මෙවැනි අවස්ථාවක කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් අපි හැම වෙලාවම වාස්තු පිළිබඳ කතා කරනකොට කියන්නේ අපි තමන්ගේ නිවස සකස ගන්න කියලා. හැබැයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් ලක්ෂණ මහත්මයා දැන් අපි ඉන්නේ වෙනත් ගෙදරක අපි අර කුලියට අපි හිතමුකෝ අපි තවත් පිරිසකගේ ගියක් තමයි අපි මිලට අරගෙන ඉන්නේ. එතකොට අපිට යම් යම් වෙනස්කම් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ ලක්ෂණ මහත්මයා. එවැනි අවස්ථාවකදී අපි කොහොමද සැලකිලිමත් වෙන්න ඕනේ මේ වාස්තු ගැටලුත් निराකරණය කරගෙන අපේ ජීවිතයත් සාර්ථක කරගෙන ඉදිරියට යන්න. සබදී මේ සබදී වාස්තු විද්‍යාවේ එක පැත්තක් තියෙනවා මේ ගෙදර කඩන්න විදිහ නැතුව සමහරක් අය මේ කඩන්න නෑ එහෙම අයිති අඩයි අඩුගේ ගෙදරක ඉන්නකොට ඒක නීතිය අසන්න සහ තමන්ගේ ගෙදරත් කැමති නැති අය ඉන්නවා නේද ඔය ගොඩක් අය ඉන්නවා අපි කියන්නේ දැන් බබත් ගෙයක් හදපු වෙනසෙක් ගෙවල් එකක් දෙවේ දෙකක් හදපු වෙනසෙක් ඉතින් ඒක දුකවත් දන්නවා දැන් මං ගිය සතියේ එහෙම අපාර්ට්මන්ට් දිවසක් බැලුවා ඒ නිවසේ සෞභාග්‍යගේ ඉන්න මේ එක්තරා පුද්ගලයෙක් මට ඒ නම කවුද කිව්වේ නේ ඒ ගෙදර මම යනකොට සෝප් පිටියක් වෙලා තිබුණේ මේ කර්බන්න වෙලා තිබුණේ
තඩි දොර තියෙන්නේ තඩි දොර දාන්න ඇත්තෙම අපි මේ සත්වෝ ඉන්න කොටු වලට වෛද්‍ය ස්ටෝස් වලට එතනින් ගියාම රිබෝඩ් එකට හිරගෙ දෙට්ට නිවස ප්‍රධාන දොරක් ඒ විදිහට නෑ 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 ජයිඩි ගොඩක් මේ මේ ඩිපාර්ට්මන්ට් වල තනි දොර තියෙන්නේ දොරට දොරක් එක ළඟින් තියෙනවා වේද ඒක දොර වේදයක් මේ ඩිපාර්ට්මන්ට් එකේ ඇතුළේට දොරයි මේකයි ඔකට බව ඩබකුත් තිබ්බා ඉස්සර ඕපන් උප දෝෂි ඒ මේක දෙකේ නෑ අර ගෙදර දකිනවා එතකොට කතා බා එතකොට මේවා මගාරෝල කරඩෝල් එතෙද්දි එම්එම් බහන්න ඉල්ලන්න තියෙනවා ඒ গিදර මම යනකොට ප්‍රධාන දොර උඩ මේ පිරමීඩ් පිටිපස්සේ හැමතැනම පිරමීඩ් කරුණාකරලා මේ ජෝතිෂයේ පෙරණි ඉෂෝරු නොකියව දෙයක් තමයි මේ පිරමීඩ් සංකල්පය මේක කිසිම පතක පොතක නැහැ මාය වශිෂ්ඨ විශ්වකර්ම සෞනක පරාසර එතනින් ගියාම තව මේ මේ පිළිබඳ ඉෂෝරු මහ රාශියක් ග්‍රන්ථ කළ මේ කිසිවක නැහැ මම ඔබට මේ පිළිබඳ දැනුවත් වෙන්නම් මම 2019 වර්ෂයේදී සමාදී මං ඊජිප්තු සංචාරයක් කළා මේකෙන් ගත්ත පොතක් මේ තුල මේ කියන්නේ කොම් හොම් මේක දේවාලයක් මේ නයිල් ගංගා අසපඩ තිබිච්ච දේවාලයක් ඒ ඊට යහපැත්තේ තිබුණ සහරා කාන්තාරය මේ කාන්තාරයේ තමයි මේ මේ පිරමීඩ් පිහිටලා තිබුණේ මේ පිරමීඩ් තුල විසරේ ඊජිප්තුව පිරමීඩ් පාවිච්චි කළේ රටේ රජගොල්ල සහ ඒ පරම්පරිකය වංශවත්තය මලාම පාළු කාන්තාරයක හදට සෝංගේකට තමයි පිරමීඩ් කිව්වේ. ඒකේ ඒ ඒගොල්ල තමයි මුලින්ම හොයාගත්තේ මේ කරෝල හදරි විදි. කරෝල හදන්නේ ලුණු තියලානේ. ඒ වීඩියෝ වලට මම්බි කියලා කිව්වේ ඒ මිනිහ වලට ලුණුයි තියලා බෙදලා පටි වලින් ඒව වෙල්ලා තිබුණා ඒව අඳුරන්න බෑ කළුම කළුයි ඒ තූත කාමඩ් කියන ඒ ඒක විතරක් අපි බැලුවා ඒක ලස්සන වැඩේ කෞතුකාගාරේ තමයි බබිස් තියෙන්නේ කෞතුකාගාරේට යන්න සල්ලි ගන්නවා මමි තියෙන තැනට යන්න ඊට දෙගුණ සල්ලි ගන්න කොහොමද මලවිදි ත්‍රිකුණක කඩ රටක් ඒක කෙසේ හෝ වේවා මලවිදි තියන්න මලමිනි මේ මේ කාලයක් ආරක්ෂා කරන්න හදපු සෝංකොත් වලට තමයි පිරමීඩ් කිව්වේ මෙතන මේ පිරමීඩ් සංකල්පේ ලංකාවට තිබ්බම ඒ ලංකාව ඒ গিදර මලබිරියක් බවට පත් වෙනවා. ඔය බලපු ඒපාර්ට්මන්ට් එකේ গিදර වැඩිමල්ම කාත්තාව අංශභාගය හැදිලා හිටියේ අඳෝනාවක්. ඒ අඳෝනාවට තමයි මං ගියේ. කෙසේ හෝ වේවා පිටරටේ ඔලින් එන එම්එම් ඔවගේ සංකල්ප පුරාණ ග්‍රන්ථවල ඉෂුවරු කියලා නැත්තම් ඔබ ඒක පාර ගන්න එපා. බුදුහාමුදුරුවෝ කලාම් සූත්‍රයේ කියනවා පොතේ තිබුණ පරිහිත යා කිව්ව පළියට මං කිව්ව පළියට සමාධි කිව්ව පළියට ගුරුවරයා කිව්ව පළියට එක එක කෙනා මේ අර විවිධ මතිමතාන්තර නෑ නෑ විවිධ මත එන්න බෑ ජ්‍යොතිෂයේදී විවිධ මත එන්න බෑ ජ්‍යොතිෂයේ දුන්නේ ඉෂුවරු මේ ඉෂුවරු ග්‍රන්ථවල කියලා තියෙන මූල ධර්ම වලට පටහැනි මෙන්න මේ 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 එක ඒ එක මේ මේ එකක තමයි මෙන්න මේ දේ තිබුණේ මේක මම හරි ආසයි ඕක පොදු වේගත් තමයි හැම කෙනාටම මේ කියන්නේ සුදුසු වෙන දෙයක් දැල් ලක්ෂණ මතයන් සමහර මෙතන මෙතන මේ ඔය ඔය පිරමීඩ්ස් ඇතුලේ තිබිච්ච යම් සිතුවම් තමයි මේ තියෙන්නේ ඒවා ෆොටෝ ගන්න බෑ ඒ ගන්නවටත් සල්ලි ගන්න ඕනේ මේවා විකුණ ගන්න ඕනේ ඉතින් මං ගත්තා ඔබ ඔබට පේනවා ඇති මෙන්න මේ 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 ෆොටෝ එකේ මෙන්න මේ සංකේතය මේ මෙතන අතේ එකක් තියෙනවා මෙතන තියෙනවා මෙතන තියෙනවා මේ ඇවිල්ලා මෙන්න මේ සංකේතය මේකත් පෙන්නන්න මේ සංකේතය මෙන්න සංකේතය මේකේ ලී වලින් තියෙනවා ඒ වගේම රිදී වලින් තියෙනවා රත්තරන් වලිනුත් තියෙනවා පිරමීඩ් එක ඇතුලේ සෝහන් බිමේ ඇතුලේ යම් කිසි පුද්ගලෙක් ජීවි කෙනෙක් ඉන්නෝ නම් මේක අතේ තියාගෙන යන්න ඕනේ එයි ඒක ඇතුලේ තියෙන අසුබ වාතය ඒක ඇතුලේ සීන මලවිනි වල ඒ දුග දුර්ගන්ධය ඒක ඒක ලුඩු විතරයි දාලා තියෙන්නේ කිමිකල්ස් නෑ එතකොට ඒකෙන් ඇතිවන දේ නසන්න තමයි මේක කිව්වේ මේකට ඒගොල්ලෝ කිව්වේ ඩිවයිඩ් පවර් ඔෆ් ගෝඩ් දිව්‍යමය බලය දෙවියන් දුන්න ආභරණයක් මේක මේ මට මගේ වත්කම හැටියට මම රිදී එකක් ගත්තේ මේක රත්තරුලුත් තියෙනවා මේක ලී ඔලුලුත් තියෙනවා මේක අතේ තියාගෙන තමයි ඒගොල්ලෝ පිරමීඩ් ඇතුළට ගියේ අපි පිරමීඩ් ගියාලා ගේ ඇතුළේ තියාගන්නවා දෙයියන්ගේ පිහිටයි සෝංකොත් හදනවා ගෙදර මේක මේ පරිසරන එතකොට ඔබට මම මේක පෙන්නන්නම් මේක තමයි ඊජිප්තු වාසින්ගේ මේ මේ ABCD කියන අපබඩ් එක ඒගොල්ලෝ අක්ෂරෝලින් යන්නේ ඒගොල්ලන්ගේ මේ මේ ඩිවයිඩ් පවර් එක ගොඩනැගිලා තියෙන්නේ අන්න ඒක මත එතකොට මට ඔබ යම් කිසි දෙයක් යම් කෙනෙක් පොතක් නැති ඉෂුවර් කීපු නැති
මූල ධර්මවලට නැති දේවල් අපේ රටට එනවා මේ ආව විදේශගත වෙන එක පස්සයක් තමයි මේ කොරෝනා එක මේකත් පිට රටින් ආපු එකක් ඒ වගේම යම් යම් වස්තු විද්‍යාවේ දේශීය වස්තු විද්‍යාව මේ මේ විනාශ කරන්න මේක යම් යම් සංකල්ප ගැයලා දානවා ඒක හැබැයි තථාගත බුදුපියාණන් වහන්සේත් කියලා තියෙන සමාධි බුද්ධ වර්ෂ 5000 වෙනකොට ඔක්කොම ආගම් ටික නැති වෙලා සත්තු බවට පත් වෙනවා මේ මිනිස්සුයෝ ත්‍රිසඩු බවට පත් වෙනවා කියලා ඉතින් දැන් 2564 නෙමෙයි 65 ලබන්නේ එතකොට ඒක ආරම්භයක් තියෙනවා ඉතින් ජ්‍යොතිෂය ගැන කවර කතාවද න්‍යාය ධර්මයේ මූල ධර්මයේ ෂුවර් කීපු දේවල් පටහැනිව තමාගේ මත පුද්ගලික මත මේ ජනතාවට ප්‍රකාශ කරන්න එපා ජනතාව එකෙන් අමාරු වෙටෙනවා ඒ විතරක් නෙමෙයි මේවා බංග කරන්න මෙවැනි ආයුධ භාවිතා කරන්න අරගෙ දෙට්ට මම මෙවැනි ඒ ඒ අනිලක්ෂ මහත්තයා අපිට පුංචි බාධා කිරීමක් යන අපිට දුරකථන මතුමක් තියෙනවා දැන් අද දවසේ මේ අපි කතා කරන්නේ මේ වාස්තු සම්බන්ධයෙන් විශේෂයෙන් අපි ඔබ දැනුවත් කරනවා විටින් විට අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා ඔබට හොඳ දෙයක් ලබා දෙන්න ඒ විශ්වාස කරන එක සහ ඒ පිළිගන්න එක ඔබ සතු වගකීමක් සහ අපි හැම වෙලාවෙම ඔබට හොඳ දෙයක් ලබා දෙනවා ඒ අයිතින් ඔබ සතු තමයි වගකීම තමන් කොහොමද මේ දේවල් විශ්වාස කරලා තමන්ගේ ජීවිතයට නිර්ජයනි මේ දේවල් එකතු කරගන්න කියන වග අපිට දුරකථන මතුමක් තියෙනවා ආයිබෝන් ජයන්ති මහත්මිය සුබ දැස්සනක් उपांदिश्रिक्के කුරුණෑගල දිස්ත්‍රික්කය මිතුන ලග්න දෙකත් හරිද ජයන්ති මහත්මිය ලග්න මිතුන හරි හරිට මම මිතුනද ඔව් රජේ සම්මත වෙලා 936 කියලා තියෙනවා හරිද 936 ආවොත් වෙනත් එක පැභාගයක වෙනසත් එක්ක දාලා 96 එහෙම නැත්නම් රිස්ටාර්ටඩ් වෙලාව අර एक हतलगत्तों मिथुन लग्ने बृहस्पति दवस के शीत नक्कते देवन पादी वाणिज्य कारणे वाणिज्य कारणे इतकोट कुजगे इपदीच ओ दैयानी राहु दिदास विषय के नमया दहतुन मे और दे दहतुन इतकोट वे दर्वागे अध्यापने के ना उब सैलगिरी बात ओरे वा पूरा मे 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 राहुमा दशावकति गुड़क दर्वागे මේ මතක ධාරණ ශක්තියට තමයි ගැටලු ඇති වෙන්නේ බොහෝ වෙලාවල් වලදී ඒකෙදී පාසලේ දැන් මේ අපේ රටේ මේ ලෝකෙම රටකට තියෙන මේ පස්සේ මත ඇත්තම කියනෝ නම් අධ්‍යාපනයේට ලොකු බාධකයක් තියෙනවා එතකොට මේවට විසඳුම් විදිහට අපි වැඩ කටයුතු නොකළොත් පස්සේ එනවා මේ බාධකේ මත දැන් බලන්න විභාග වලදී පස්සපත්‍ර ලිහිල් කරපුවාම එතරම් පස්සේ ඇවිල්ලා තියෙනවා වැඩිපුර සංඛ්‍යාව පාස් වෙනවා නමුත් අර මට්ටමට ආපු අඩිත් ළමයින්ට දැන් ශිෂ්‍යත්ව විභාගේ බං උදාහරණයට ගත්තේ ඒ ගත්තාම අනිත් අය අරගල කරනවා මම දැක්ක ඊයේ රුකු අරගලයක් තියෙනවා ඉතින් මේවා බුද්ධිමත් ලෙස කටයුතු කරන්නට ඕනේ වෙලාවක් ඔය දරුවගේ අධ්‍යාපනය ගැන දැඩි ලෙස අවධානය යොමු කරන්න මට එකක් කියන්න පුළුවන් ඔයගොල්ලන්ට ඒ දරුවා වෙනුවෙන් අධ්‍යාපනයට අතිරේක මුදලක් වැය කරන්න සිද්ධ වෙන එක සිද්ධ වෙනවාමයි හරි ඉතින් ජයන්ති මහත්මිය තමයි අපිට දැන් දුරකථන උතුමක් ලබා දුන්නේ 01195 299 299 කියන දුරකථන අංකයට ඔබටත් අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා ජ්‍යොතිෂ සම්බන්ධව සහ වාස්තු විද්‍යාව සම්බන්ධව ඔබට ඇතිවන ගැටලු සම්බන්ධව අද දවසේදී කතා බහ කරන්න පුළුවන්කම තියෙනවා දැන් ලක්ෂ්මන් මහත්මයා කියපු කාරණාවක් තමයි මේ වාස්තු විද්‍යාව කියලා කියන්නේ දෙවියන් විසින් අපිට ලබා දුන්නු දෙයක් කියලා ওই විදිහට දෙවියන් විසින් ලබා දුන්නු දෙය අපි මිනිස්සු විදිහට කොයිතරම් දුරට ඒක පරිස්සම් කරනවද ඒක හරි විදිහට කරගෙන යනවද කියන කාරණේ අතර නම් ගැටලුවක් තියෙනවා මේ පිළිබඳව ඇහුවොත් අනේ ජයිනි දෙවියන් දුන්න සංකල්පයේ මිනිස්සු ඉති විනාශ කරන ස්වරූපයක් දැන් දක්නට ලැබෙන්නේ දෙවියන් දුන්න දෙයක් විනාශ කරපුවාම ඔය වාසු මේ ජ්‍යොතිෂයේ මහා ජ්‍යොතිෂයේ පැහැදිලිව කියනවා එක්තර අපාය ලටක් තියෙනවා සංගීත මේ මේ රවුරෝ කියන්නේ රවුරෝ ඔය රවුරෝ දෙකක් තියෙනවා මහා රවුරෝ චූල රවුලෝට තමයිලු යන්නේ ජ්‍යොතිෂයට අපාස කරන අය මේ ජ්‍යොතිෂයේ වැරදි විදිහට අනුගමනය කරන අය යන්නේ මහා රවුරෝ ගියොත් මෛත්‍රී බුදුන්වත් දකින්න හම්බ වෙන්නේ නැහැ දැන් ඇත්තම කියනෝ නම්
මේ දිවියන් දුන්න මේ සංකල්පයේ ඉෂුවර හොරා මේ සංක ඒක අමතක කරලා තමයි අපේ අය ගොඩක් යන්නේ. ඒක ජ්‍යොතිෂයට විතරක් නෙමෙයි දේශීය හෙළ ආයුර්වේද වෛද්‍ය කලාවට අම ආයුර්වේද සිස්ටම් එකට ඔය වෙදකමට හැම තැනකදීම මේක පටලෝගෙන තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මේ ඔබට මම පඩිවිඩයක් දෙන්න ඔබ අපාර්ට්මන්ට් එකේ ඉන්න ඕන යන්නේ එන්නේ දොරකනම් අපේ රටට ආවේනික දෝෂ බංග කරන ගයක් කඩන්න විදි නැති වෙන්න ඔළුව බේර ගන්න ක්‍රම තියෙනවා. අපිෂර භාවිතා කළා. මොනවද? ශීවලි මහරහතන් වහන්සේගේ පිළිරුව. ආ ඒ ඒකෙදි අපි හොයාගත්තා මට මේ ගෞරව සීපත් කරන්න ඕනේ මට සෝමහාමුදුරුව අපේ අකාලේ අපේ අතේ වෙන්ගුණ සෝම ස්වාමීන් වහන්සේ තමයි මට මේ පඩිවිඩේ මේ දීලා තිබුණේ කන් දෙක පේන සතරවරන් දෙවියෝ ඉන්න ශීවලි යන්ත්‍රයේ තියෙන ඒ පින්තූර තියෙනවා අපේ රටේ වෙනද පොලේ මේක පිරිතකට තියලා ඔය අභිසම්පිදාන පිරිතෙන් හොපේ කළා ප්‍රධාන දොර උඩ නිවස තුල ගසන්න ඔබට ඒ තනි දොරේ දෝෂය බංග වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපේ පුරාණ කාලේ මේ දෝෂ බංග කරනකොට ඇතම් තැන්වල තිබුණා සංකේත ස්ථාව අර මේ වගේ එකක්ම තමයි අපේ රටේ. දැන් මේක ගැලපෙන්නේ අපේ රටට වෙන ක්‍රමයකින්. දැන් මේ මේක විතරක් නෙමෙයි තව ගොඩක් සංකේත ඒ ඊජිප්තුවේ භාවිතා කරලා තිබුණා. හැබැයි ඒක ගෙඩි පිටින් අපිට කන්න බෑ. හොඳට මතක තියාගන්න අපේ රටේ ඔය පුරාණ නටබුන් අතර තියෙනවා තුම්පත් රැණ පෙන ගෝබේ නාගයා පෙන තුලේ නාගයා පෙන පහේ නාගයා පෙන හතේ ස්වස්තික ලකුණ ඒ වගේම මුරගේ ලාවක් අපිට ලබා දෙන්න ඕන දොරකත නමුතුමක් ලැබිලා තියෙනවා මේ ලයිනල් මහත්මයා ගාල්ලෙන් තමයි අපිත් සමග මේ සම්බන්ධ වෙන්නේ අයිබෝවන් අයිබෝවන් ඔව් ලයිනල් මහත්මයා මේ කාගේ ජන්ම පත්‍රය සම්බන්ධව අද දවසේද පුතාගේ හරි පුතාගේ ජන්ම පත්‍රය සම්බන්ධ හරි අපිට ලයිනල් මහත්මයා ඔබතුමාගේ ජන්ම පත්‍රයේ උපන් දිනය උපන් වේලාව සඳහන් කරන්න පුළුවන්ද 2004 හරි ජූනි 26 2004 ජූනි මාසේ 26 උපන් වේලාව උදේ 9:14ට උදේ 9:14ට ඔයි කියන්නේ 2004 ජූනි මාසේ 26 ජූනි මාසේ 26 උදෑසන 9:14 9:14ට 9:14ට 14 ඔව් හරි උපන් දිස්ත්‍රික්කයේ කොහෙද ලයිනල් මහත්මයා ගාල්ල දිස්ත්‍රික්කයේ හරි ඔව් කටකද කටක ලග්නේද පුතාගේ ඔව් හරි කටක ලග්නේ උපදලා තියෙන්නේ සෙනසුරාදා 7 නැකතේ දැන් ගත කරන්නේ රාහු ඒත් රාහු මා දසාව දරුවෙක් ගැන ආපු නිසා ඉස්සෙල්ලා කේ උත්තරේ හොද ප්‍රබාණවත් එයාගේ කේන්දරයේ කටක ලග්නේ බාධක ගාය සිකුරු බාධක ස්ථානයේම ඉන්නවා ඔය රාහු ඉන්නේ 10 රැකියාව ගැන කියන තැන ඉතින් උසස් අධ්‍යාපනයේට ධාරණ මතක ශක්තියට ගැතුළු ඇති වෙනවා මෙහෙම කේන්දරේ බල්ලා හරියන්නේ නැහැ බුලත් අතයි බඩුරු අරන් ගිහිල්ලා බලා ගන්න කරුණා කළා අර අදින්ද පුබ්බක මට්ට කුණ්ඩලීට බේත් ඇහුවා වගේ නම් මේ විදිහට කේන්දර බලන්න එන්න එපා මම ලක්ෂ්මණ යුලියනගේ බය නැතුව මම කියන්නේ කේන්දර බලනෝන ළමයින්ගේ අනාගතේ මීට වඩා පැහැදිලි වෙන්න ඕනේ ළමයා හදනවා වගේම ළමයාගේ කේන්දරේ අනාගතේ නියම ජ්‍යොතිෂ විද්‍යාව අනුව හරියට කියනෝනම් මට අවසානයේ කියන්න තියෙන්නේ ඔබ ඔබගේ පවුලේ හෝ ඒ පැත්තේ ගාල්ල කියන්නේ මාතර කියන්නේ ජ්‍යොතිෂයේ උපන් ස්ථාන ඒවා ඉන්නවා දක්ෂ අපටත් වැඩි දක්ෂ ගමේ ගොඩේ පාරම්පරික ජ්‍යොතිෂවේදී බුලත් අතක් කරගෙන ගිහිල්ලා වැදගත් විදියට කේන්දරේ ඉදිරිපත් කළා මේකට බලාගන්න මේක බැලිය යුතු එහෙම කේන්දරයක් තරහ වෙන්න එපා කතා කරන්න මාත්‍රකාවත් සම්බන්ධයෙන් ලක්ෂණ මහත්තයා ඔබතුමා මේ කලින් සඳහන් කරා කලින් අපි දැන් කතා කරනකොට මේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව අපි අනේ වගේ තැනකට යමු නම් මම හිතන්නේ හොඳ වෙයි මොකද විශේෂයෙන් මේ දිනවල දරුවන් නින නිවසටම වෙලා දැන් මේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයක් එක්ක හැම වෙලාවම දෙමව්පියන්ගේ මැසිවිල්ල තමයි ඉගෙන ගන්න මදි හොරයි කම්මැලි දඟලනවා සෙල්ලම් කරනවා කියන එක වෙන්නේ හැබැයි දරුවන්ට අධ්‍යාපනය සඳහා තමන්ගේ මේ නිවස සකස් කරලා දෙන එක සහ ඒ වෙනි ස්ථානයක් තෝරා ආගෙන දෙන එකත් දෙමාපියන් සතු වගකීමක් ලෙස මහත්මයා අපි පොඩ්ඩක් කියමු කොහොමද අධ්‍යාපනය සඳහා මේ වාස්තු විද්‍යානුකූලව අපි නිවසක් සකස ගන්න ළමයින්ට සාමාන්‍යයෙන් අපි අඳුරු ස්ථානවල වල පාඩම් කරන්න දෙන්න හොඳ නෑ කියලා අපි එහෙම අහලා තියෙන ඔබතුමා විදින් විට කියලා තියෙන නිසා අපි පොංචි දැනුවත් කිරීමක් කරමුද ඔව් ඒකෙදි විශේෂයෙන්ම කියන්න ඕනේ ජ්‍යොතිෂයේ වාස්තු විද්‍යාවේ ඔය මහේශ්වරය කියනවා ගෘහ නිෂ්පාදන විදි චක්‍රය කියලා ගත්තා ඒකේ නිශ්චල ප්‍රදේශය තමයි බස්ලායන පාඩම් කරන්න යොමු කරන්න ඕනේ බස්ලායන දිශාව පුස්තකාල
පාඩම් මේ සිත චංචල වෙන දැන් දරුවෙක් පාසල් ගිහිල්ලා ඇවිල්ලා හවසාරුවනේ ගොඩක් වැඩ කරන්නේ ඉර අවරට යන වෙලාවෙත් බස් නායිට දිසාව බස් නායිට දිසාවට ගොඩක් අයිට දිසාවට ප්‍රධාන දොරත් දකුණු දිශාවට පිටිපස්සේ දොරක් දාපුවා ඒකට කියනවා මනෝරාම දුර්වල ළමෙක් ඉන්නෝනම් අන්නේ ගේ දාන්න ඕනේ ආශ්චර්යමත් අධ්‍යාපන රටාවක් ඒ ගෙදර තුල එනවා ඒක ඒක හරියට බල්ලා දාන්න ඕනේ ඒක එක නැත්තම් බස්නාහිර හා නැගිනේර ඒ එහෙම දොරවල් දෙකක් දාපුවාම වාසුවිද්‍යාවේ ඒකට කියනවා කාන්තා කියලා ඔය දරුවන් අඩු දරුවෝ හම් වෙන්නේ නැති පවුල් වලට අලුත බැදපුවාට අපි ඒක තමයි දාගන්න කියන්නේ අලුත දවස් සතරකට කාත්තා પરම්පරා හතක් යනවලු දරුවන්ගේ විශිෂ්ට ප්‍රතිඵල එකකින් එනවයි කියලා තියෙන දරු ඵල සම්බන්ධ අධ්‍යාපනයේදී ඕනෑම දරුවෙක්ගේ කේන්දරික ආරම්භක මැද උසස් කියලා අධ්‍යාපන තුනක් බෙදෙනවා ආරම්භක අධ්‍යාපනයේදී තමයි ඒ දරුවට අපි අකුරු කියවන්නේ අපි සාමාන්‍යයෙන් මම නම් දෙන උප මේ මේ අවවාදේ තමයි අපි බුද්ධාගමේ මිනිස්සු බුද්ධාගමේ රටක් තේරවාද බුද්ධාගම උපසම්පදාව තියෙන රටක් දත්ත ධාතුව ජයසීමා බෝධිය වම් දලදාව තියෙන රටක් මහා ජ්‍යොතිෂය තියෙන රටක් චූල ජ්‍යොතිෂය තියෙන එක අධ්‍යාත්මික රටක ඔබ මේ දරුවට අකුරු කියවනෝ නම් අපේ අපේ ශාසනයේ පංචම මේ අසුමා ශාවකයන්ගෙන් ප්‍රඥාවට අධිපති රහතන් වහන්සේ තමයි ශරියුත් මහ රහතන් වහන්සේ අපිට බුදුහාමුදුරු ගාවට කිට්ටු එන්න බෑ ඒ තරම් පින්නේ ඔබ ඔබේ දරුවාට අකුරු කියවනෝ නම් අසුමා ශාවකයන් අතරින් ශරියුත් මහ රහතන් වහන්සේට මේ ප්‍රඥාව පහළ වේවා කියලා තමයි අත්පොත් කියන්න ඕනේ Hindu දෙවියෝ Hindu ඔය එක එක ඒවා පටලවන්න එපා විශේෂයෙන් දරුවෙකුට අකුරු කියවනෝ නම් බලන්න මේ විශේෂයෙන් වාසු දෝෂයක් සහිත ගේක මේ දරුවට විදේශගත වෙන යෝග තියෙනවා මේ දරුවට සංචාරක යෝග තියෙනවා එයාට මව්බසට අමතරව ජාත්‍යන්තර භාෂා තව පවා උගන්වන්න ඕන අත්පොත් තිබෙනකොට සිංහල හෝඩිය ඉංග්‍රීසි හෝඩිය එහෙම නැත්නම් හින්දි මොනවා හරි විදේශ භාෂාවක් ආරම්භයේදීම පවත්වන්න ඕන මේ මධ්‍ය අධ්‍යාපනයේදී තමයි ඒක උඩට ගන්න ඕන එතකොට විශේෂයෙන් මේ ඔබට මතක තියාගන්න ඕනේ ගේක වාසු දෝෂයක් තියෙනවනම් දරුවෝ ඊට ගන්න නැත්නම් දරුවෝ කැලේ පයින්නෝනම් මව්පියෝ දෙදෙන ගුරුවරු ආචාර්ය මහාචාර්ය වුණාට දරුවා යන්නේ මේ මේ නුගත් පැත්තට නම් ඒ ගෙදෙට්ට ඔබ නමක් දාන්න ඔබගේ දරුවගේ ඉපන්න ජම්ම ලක්ෂණ අනුව සද්ද සාත්‍යයේ අනුව වාසු විද්‍යානුකූලව බංග වෙන නමක් ඒකට කියනවා ගෘහ නාමකරණ ඒක වාස්විද්‍යාවේ අපේ ඉෂුවර් කියලා තියෙන දේ. ඔය බොරු දේවල් ඉල්ලලා ඇති වැඩක් නෑ. නම. දැන් නම ඔබ ගෙදෙට්ට ඔබ නමක් දැම්මේ නැත්නම් අහලපාලාවේ දායි නමක්. ඒ වගේ නම් තියෙනවා. දැන් මේ නම මිනිස්සයට විලද ව්‍යාපාරයට දිවසට නිවාස ගෘහ නාමයක්. ඒක දාන්න. ඒක දාලා ඉවරලා ඒක බංග කරන්න පුළුවන්. නිතර මේ නම ප්‍රචාරය වෙනකොට ඒක කී වෙනකොට ඒක මන්තරයක් වගේ ඒ ගෙදෙට්ට සෞභාග්‍ය කීනක උදා වෙනවා ඒ ඒකෙදි අර දුර්වල ළමයාගේ කේන්දරේ ධම්ම නැකත ඔහුගේ පක්ෂියා පක්ෂියට මේ අක්ෂරේ එතන ඒ වගේ දේවල් යොදලා තමයි ඒක යොදන්න ඕනේ මේක මේ කේන්දරේ ගත්ත ගමන්ම මේ අර මේ කොත්තු රොටි හදනවා වගේ පලාපලයක් නෙමෙයි මෙතන තියෙන ඇතුළට යන්න ඕනේ අනිත් එක මට විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ පොතේ නැති ක්‍රම තමයි අද කාලේ මේ හැමතැනම රෙව් පිළිදෙව් දෙන්නේ මේක ජ්‍යොතිෂයේ විනාශයක් බුදුදහමේ වෙන දැන් බුදුදහමත් බුදුහමඳුර ලංකාවේ උපදිනවයි කියනවා අතන බුදුනයි කියනවා ඒ වගේ කතන්දර යන යුගයක් නෙමෙයි ඒ කලි යුගය මේක අපිට පුරුදුයි දැන් හෙටාරිද්ද කියයි දැන් බුදුහමඳුර යශෝදරා දේවී තාම ඉන්නවා මේ පරිණිරවාණ තුරක් තියෙනවනේ ඒ පරිණිරවාණයේ වෙනකන් ওই කතන්දර යනවා පරිණිරවාණ තුරක් තියෙනවා මේ ආයු පරිණිරවාණය සහ ක්ලේශ පරිණිරවාණය ධාතු පරිණිරවාණය දැන් දෙකයි වෙලා තියෙන්නේ මේ ධාතු පරිණිරවාණයේ වෙනකන් මේ කලියුගයේදී විපරිත කතා එනවා විපරිත දේවල් එනවා ලෙඩේට බේත් මිසක් ලෙඩේට මේ මේ කූජ ගහලා හරියන්නේ නැහැ මේ ඕනෑම තැනකදී විශේෂයෙන් මේ අධ්‍යාපනය ගැන කතා කරපු නිසා මේ 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 වර්ෂයේදී මුලදී මම මේ මේ මැදිරියේදීම කිව්වා අපේ පළවෙනිදා උදා වෙනකොට මේ බුදු කියන ග්‍රහය නියෝජනය වෙන්නේ දරුවන්ගේ අධ්‍යාපනයේදී මේ මේ වර්ෂය තුල ගමන් කරන විලාසය අනුව බොහෝ දරුවන්ගේ අධ්‍යාපනයේට ධාරණ මතක සු ගැටලු ඇති වෙනවා බුදු
රවීගේ හස්තයට ගිහිල්ලා වක්‍ර වෙලා වක්‍රාස්ත වෙලා ප්‍රශ්නයක් තියෙනවා. මේ වචන ඔබට තේරෙන්නේ නැහැ. මේක තේරෙන්නේ ජ්‍යොතිෂය දන්න අයට. ඒ කාලෙදි දරුවා පරිශම් කරගන්න දරුවන්ගේ අධ්‍යාපනයේ ගොඩක් ප්‍රශ්න එන කාලයක් මේක. ඒක අවුරුදු 100කට සැරයක් එනවා. ඒවා අර පැරණි ගත්තොට පැහැදිලිවම කියලා. ඔබ මින් ඉදිරියට කරුණා කරලා මේ ජ්‍යොතිෂය සම්බන්ධයෙන් පොරොන්දම් බැලීම නැකත් සාධනය වාසු විද්‍යාව එතනින් ගියාම දෙන්නෙක්ගේ විවාහ මංගල නැකත් සැදීම ඒවයිදී ඔබ කරුණා කරලා අර දැනුවත් වෙන්න නියම ජ්‍යොතිෂ වේදියා කවුද කියන එක දැනුවත් වෙන්න මංගාවට එනෝ නම් මං ගැන තොයලා බලන්න හොයලා බලන්න මෙයා මොනවද කොහෙන්ද ගත්තේ මොනවද කරන්නේ මෙයා ගෙදර මොන ආකාරයෙන්ද ඉන්නේ හොයන්න හොයලා බලලා එන්න මේ මේ එහෙම නැතුව එන්න එපා ඒ ආවත් ඔබගේ අපරාධ සල්ලි මුදල් කාල කන්නියෝ විසින් විනාශ කරන රටක් බවට මේක පත්විවි තියෙනවා ඇත්තම කියනවනේ ඒ ගැන කතා කළොත් දෙඩි කලකිරීමකට පත් වෙලා තියෙන්නේ මේ කතා කරන්න ගත්තොත් කටර බ්‍රේක් නෑ මේ වෙලාවෙ පස්සේ තියෙනවා මේ ළමයිනුත් අමාරු වෙටෙනවා ඔව් අපිට නිෂ්පාදකතුමී මම අවසානයේ දෙයක් මට කියන්න දෙන්න මේක නිෂ්පාදකතුමී දන්නවා ආශා ලියනගේ අපි මේ කොරෝනා වෛරස් එක එන්න කලින් මෙවැනි දැනුවත් වීම විදේශ සංචාර කරන්න අපි එක්තරා වැඩක් පටන් ගත්තා මේ වැඩේ අපිට කරගන්න බැරි වුණා සමා වෙන්න කටට බ්‍රේක් නැහැ කියන්න ඕන එක කියලා යන්න ඕනේ කරන්න දෙයක් නැහැ ඒ නිසා මේ අපේ සංචාරක කටයුත්ත එන වර්ෂේ අපි පටන් ගන්නවා අපි මේ මහත්මයටත් ආරාධනය කරනවා අද ටිකක් මගේ කටට බ්‍රේක් නැහැ මේ සබාදී කමක් නැහැ අපි සුභවාදී දේවල් තමයි ඔබ වෙනින් හැමදාම ඉදිරිපත් කරන ලක්ෂ්ම මහත්මයා වසර ගණනාවක් තිස්සේ පියුම් මිලට් එක එකතු වෙලා ඉතින් අපි හැම වෙලාවෙම ඔබේ ජීවිතය සාර්ථක කරගන්න දේවල් ලබා දෙන විශ්වාසය සහ අවිශ්වාසය කියන්නේ ඔබ සතු වගකීම නේද ජයනි ඉතින් Taman තමයි දැනගන්න ඕනේ තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න මේවැනි දේවල් කොහොමද අපි යහපත් ලෙස අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ කියන වග අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණු ප්‍රවීණ ජ්‍යොතිර්වේදීතුමාගේ දුරකථන අංකය ඔබට ලබා දෙන්න පෞද්ගලික වේතුමා මොන ගැහෙන පුළුවන් 011 50 10 829 011 50 10 829 ඒ වගේම තමයි 011 2 88 60 37 011 2 88 60 37 කියන දුරකථන අංකයන් ඔස්සේ පුළුවන් මුණ ගැහිලා ජ්‍යොතිෂ සම්බන්ධයෙන් වාස්තු විද්‍යානුකූල ගැටලු සම්බන්ධයෙන් නිවැරදි දැනුමක් ඔබට ලබාගෙන ඒ ගැටලු निराකරණය කරගන්න ඔබට අවස්ථාව ලැබෙනවා අද දවසේ සුබ දවස වෙනුවෙන් අපත් සමග එකතු වන ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හා ගෘහ වාස්තුවේදී ලක්ෂ්මන් යූලියනගේ මහත්මයාට බෙහෙත් ස්තුතිවන්ත වෙනවා වටිනා උපදෙස් අපට ලබා දෙන එකතුනාට අයිබා ලක්ෂණ මහත්තයා අයිබා සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න